අද වැඩ කරන පන්තිය මේ රටට වෙන විපත්ති ඇතිවෙච්ච හැම අවස්ථාවකදීම වැඩ කරන පන්තිය පාරට බැස්සා වැඩ කරන පන්තිය ඉදිරියට ආවා එහෙමනම් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජයග්‍රහණය කරන්නට මේ වැඩ කරන පන්තිය දිවාරෑන කළා තම ජීවිත කාලය කැප කරමින් තම ශ්‍රමය කැප කරමින් තම ධනය කැප කරමින් ඉදිරිපත් වෙච්ච පිරිසක් ඒ වගේම මහා සංඝ රත්නත් ඒ වගේමයි එහෙමනම් අද ඔබතුමා අපි බලයට පත් කරේ මේ රට හදන්නට ඔබතුමාගේ සැලැස්ම අපි අගය කරනවා එහෙමනම් ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න මහා සංගරත්නයත් අවශ්‍යයි වැඩ කරන පන්තියත් අවශ්‍යයි අපේ පංචමහා බලවේගයේම දැන් ඒක රාශි වෙලා ඉන්නේ පංචමහා බලවේගයේ කොන් කරලා මේ රටේ කාටවත් පාලනයක් ගෙනියන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ එදා SWRD බණ්ඩාර නායක අගමැතිතුමා ජයග්‍රහණය කළේ පංචමහා බලවේගයේ එකතු වෙලා සංඝ වෙදගුරු ගොවි කම්කරු කියන මෙන්න මේ පිරිස එකතු වෙලායි එමනම් ඒ පිරිසම එකතු වෙලා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මේ රට බාර දුන්නේ අපේ රටක් හදලා දෙන්නේ කියන එක එමනම් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා මේ ගේන විශ්සේ විශ්ස පිළිබඳව අද රටේ නොඑක් විදි ආන්දෝලනකම් ඇති වෙලා තිබෙනවා මේ ආන්දෝලනයන් නිසා මං ජනතාව කලකිරෙන තත්ත්වයක ඇති වෙලා තිබෙනවා අපි ඒ නිසා ඔබතුමාගේ ඉල්ලීමක් කරන්න මේ සංදේශය ඉදිරිපත් කරලා මහා සංඝ රෝහණේ හඬට වැඩ කරන පන්තියේ හඬට පංචමහා බලවේගයේ හඬට ඔබතුමා කන් දීලා මේ ව්‍යවස්ථාව සම්පස්සේ ගේන්නට පුළුවන්කම තිබෙනවා දැන් සංශෝධනය එක්ක මේ ව්‍යවස්ථාව පස්සේ ගේන්න දැනට මේ ව්‍යවස්ථාව අත්හිරෝලා අපි මේ පංචමහා බලවේගයේ සමගම සාකච්ඡා කරලා අනුගත සංවිධාන සමග සාකච්ඡා කරලා රටට ගැළපෙන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්න කියන එකයි අපේ යෝජනාව ඒ නිසා තමයි අද මේ වැඩ කරන පන්තියේ කොටසක් මේ එකතු වෙලා අද මේ හඬක් නගන්නේ මේ ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමට වඩා මේ ව්‍යවස්ථාව අතරමඟ නතර කරලා රටට ගැළපෙන හොඳ ව්‍යවස්ථාවක් ලබා දෙන්න කියන එක ඉල්ලීම ඒකට ඔබතුමාගේ හඬ ඔබතුමා නම් සීලී වෙලා ඇහුම්කම් දීලා රටේ නායකයෙක් වශයෙන් ඒ ක්‍රියාත්මක කරයි කියලා විශ්වාසය අපි තුල තිබෙනවා කියලා අපි මේ අස්සන් අද මේ තබන්නේ මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පිළිපදව කිසියම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් රටේ ජනතාව දැනුවත් කළා තවමත් දැනුවත් කරමින් සිටිනවා ඒ සඳහා සහාය දැක්වීමට මේ රටේ ප්‍රධාන වෘත්ති සමිති රාශියක් එකතු වෙලා මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කටයුතු අප සමග අත්දල් බැඳගෙන කටයුතු කිරීමට එක්වීම පිළිබඳව අපේ කෘතඥතාවය අපි පිරිනමනවා මේ සියලුම වෘත්ති සමිතිවලට අපේ රටේ වෘත්ති සමිති කියන්නේ බොහෝ විට තමන්ගේ ආයතනය ඓතිහාසිකම් දිනා ගැනීමක් පමණක් නෙවෙයි රට රටේ ජනතාවගේ අනාගත පරපුරේ ඓතිහාසිකම් සුරක්ෂිත කර දීම වෘත්ති සමිතිවල යුතුකමක් හැටියටයි මම නිතර කල්පනා කරන්නේ නිතර කියන්නේ මම කියන්නේ ඒ සඳහා කල්පනා කරලා මේ මගට බැස්ස කියලා මම විශ්වාස කරනවා මේ වෘත්ති සමිති සියලුම වෘත්ති සමිති විය යුත්තේ ඒකයි ඒ නිසා අපි තවත් අපත් සමග සම්බන්ධ විවිධ වෘත්ති සමිති සිවිල් සංවිධාන රාශියක් තිබෙනවා අද මා සමග එකතු වුණ හින්දු පූජකවරු විශාල ප්‍රමාණයක් වෘත්ති වේදීන්ගේ සංගම් ඒ වගේම වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මේ සියල්ලම දැන් ඒක රාශී වේගෙන ගිහිලා තියෙන්නේ ඒක සතුටට කාරණයක් ඒ නිසා අපි මේ රජයට කියන්නේ විශේෂයෙන්ම මේ 20 වෙනි සංශෝධන ව්‍යවස්ථා සංශෝධනය එක්කෝ සංශෝධනය කළ ඉදිරිපත් කරන කලබල විය යුතු නැහැ එසේ නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න කියන අදහස මේ දවස් ටික කිව්වේ
මේ කෙටි කාලයකට අලුත් ව්‍යවස්ථාවකුයි දෙක තුනක් ඕනේ සම්පූර්ණ එකපාරටම අලුත් ව්‍යවස්ථාවක් ගෙනවන අපිට පහසුයි කියන මතය තමයි මේ වෘත්තීය සමිතිවලත් අදහස අපිත් අදහස ඒකයි මම දැන් ගරු අග්‍රාමාත්‍යතුමාට අද උදේ අපි ඒ පිළිබඳව පැහැදිලි කළා ඒ වගේම පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී රාශියක් අද උදේ මේ ස්ථානයට අපි සමග සාකච්ඡා කළා මම දැන් අද කණ්ඩායම් සාකච්ඡාව තියෙනවා ඒ වගේම අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවක් තියෙනවා මේ පිළිබඳව අද සාකච්ඡා කරලා තීරණයක් ගන්න බවට ගරු අග්‍රාමාත්‍යතුමා පැහැදිලි කළා අපි කවුරු මොනවා කරත් අපිට පැහැදිලි හොඳ පිළිතුරක් නැත්තම් මේ සටන බිම් මට්ටම දක්වා අපි රැගෙන යනවා අපේ නායක ස්වාමීන් වහන්සේත් මුල් කරගෙන මොකද මුලදිම හදාගත්තේ නැත්තම් පහු වෙනකොට විවිධ හේතු ඇති වෙන්න පුළුවන් ඒකට උපංගෙයිම අපි මේක හදා ගන්න ඕනේ කියන මත එකයි මම ඉන්නේ අපි සැහැණ වෙහෙසිලා මේ දස්සලේ ඉන්නේ මේ නිසාම ඊයේ අපිට මම ඊයේ රාත්‍රියේ කරු මල්කම් රංජිත් කාදිරතුමා මුණ ගැහුණා එතුමා මේ මහා සංග්‍රහීමේ යෝජනාවලිය එතුමාගේ යෝජනාවලියක් හැටියට පිළිගන්නවා කිව්වා මම අලුත් යෝජනා දෙන්නේ මේක තමයි මගේ අදහස මේකට තමයි මගේ සහයෝගයත් කියලා මල්කම් රංජිත් කාදිරතුමා ප්‍රකාශ කළා මං හිතන්නේ දැන් හින්දු පිරිසත් ඒ යෝජනාව කරાવી මේකෙන් අපි රට ආණ්ඩුවට ස්තුතිවන්ත වී කුත්කල යුතුයි මේ 19 ගෙනැප්පෙන්න තමයි අපි එකතු වුණේ අපි නැගිට්ටේ නැත්නම් තැන් තැන් වලට වැටලා හිටියේ දැන් කොහොමද දැන් අපි සියලු දෙනා අත්වල බැඳගත්තා ඒක සතුටට කාරණයක් මේක අපි දිගටම පවත්වාගෙන යන්න ඕන අපේ නායක ස්වාමීන් වහන්සේ තුල් කරගෙන අපි එසේ කරමු අපේ උතුම් පූජනීය රට අපේ අහිංසක ජනතාව ආරක්ෂා කරමින් මේ රට ආරක්ෂා කරමින් කටයුතු කරමු කියන අදහස ඉදිරිපත් කරමින් සියලු දෙනාටම පුණ්‍යයන් කරණය කියලා ප්‍රාර්ථනා කරමි. නියෝජිත මහත්වරුනි මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර ක්‍රියාත්මක වන වෘත්ති සමිති ඒක රාශි වෙලා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගන්න කියන ඉල්ලීමක් කිරීම ගැන අපි බොහොමත්ම සතුටටපත් වෙනවා භික්ෂුන් වහන්සේලා මේ සහභාගී වෙන හැමදෙනා වහන්සේම මේ ආණ්ඩුවට උදව් කළ පත් කර ගැනීමට මහත් වේසක් දරූ භික්ෂුන් වහන්සේලා පිරිසක් අපි අනෙකුත් භික්ෂුන් වහන්සේලා නියෝජනය කරමින් තමයි මේ ඉදිරිපත් වෙන්නේ අපට අවශ්‍ය වෙන්නේ මේ ආණ්ඩුව රැකගන්න ශක්තිමත් කරන්න ආණ්ඩුවට සහාය දෙන්න කවුරු හරි හිතනවා නම් ආණ්ඩුවේ හරි එහෙම නැත්නම් වෙනත් කිසි කෙනෙක් මේ ආණ්ඩුව විරෝධයක් කියලා එහෙම එකක් නැහැ මෙතන මම හිතන්නේ වෘත්තීය සමිතියට අවශ්‍ය ඒකයි ඉතින් ඒ කාරණය ආණ්ඩුවේ වගකීම් හොඳට තේරුම් ගන්න ඕනේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනවා නම් භික්ෂුන් වහන්සේලා වන අප ඉදිරිපත් කරපු ඒ සංශෝධන පිළි අරගෙන අඩුපාඩුකම් ඉවත් කරලා මේක ඉදිරිපත් කිරීමයි කළ යුතු වන්නේ. එහෙම නැත්නම් අපි ඉඳලා හිටින්නේ මේක එක්කෝ කල් දමන්න එහෙම නැත්නම් මේක විසි කරන්න කියලා. විස්ස විසි කළාම ඔක්කොම විසදෙනවා. එහෙම නැතුව දැඩි මතයක ඉඳලා මේ විස්ස සම්මත කරගෙන යෑමට ගියොත් එහෙම ආණ්ඩුව ලොකුම බරපතලම අපහසුතාවයකටපත් වෙනවා කියන එක අපි එක හඬින් සිහිපත් කරනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා ඇතුළු මේ ආණ්ඩුව ඉතාමත්ම හොඳට දැඩි ලෙස පිළිගන්න වෙනවා. ඒකුණන්ට පිළිගෙන කටයුතු කරන්න වෙනවා. මේ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීමට අහුම්කම් දෙන්න. එහෙම අහුම්කම් නොදුන්නොත් එම රටේ මහ ජනතාවත් අපිත් එක්ක ඉන්නවා කියන එක අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ. එහෙම අවුලක් ඇති කරගන්නේ නැතුව මේ රට හොඳට පවත්වාගෙන යාම සඳහා මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එක්ක කල් දමන්න එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන් අයින් කරගන්න එහෙම කරලා රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වෙන්න කියන මේ ඉල්ලීම තමයි අපි කරන්න තියෙන්නේ මේ අවස්ථාවේදී ඒ සඳහා පොදු මහ ජනතාවගේ පූර්ණ සහයෝගය ලැබෙනවා දැනටමත් අපිට ඒ සඳහා විවිධ ප්‍රදේශවලින් අපේ ජනතාව දුරකථන මාර්ගයෙන් අපට දැනුම් දීලා තියෙනවා අපි ඉන්නේ මහ ජනතාවත් එක්ක අපේ දේශපාලකයොත් එක්ක ඉන්නවා නම් ඉන්නේ ඒ දේශපාලකයන් රට වෙනුවෙන් පෙනී හිටිනවා නම් පමණයි. එහෙම නැත්නම් අපේ දේශපාලකයොත් එක්ක ඉන්න අපි සූදානම් නැහැ කියන බව
මේ වෙලාවේදී බොහොමත්ම උණකමින් සිහිපත් කරනවා. බොහොම ස්තුතියි. මම හිතන්නේ 20 ගැන වෘත්ති සමිති ව්‍යාපාරය කෙටි කාලයක් ඇතුළත ආරම්භ කරලා අති විශාල මහජන බලවේගයක් හදන්න පුළුවන් තත්ත්වයේ මට්ටමට විශේෂයෙන්ම ජාතික වෘත්ති සමිති පෙරමුණ ප්‍රමුඛ කරගත්ත කණ්ඩායම හැකි වුණා. ඒ හැකියාව අපිට ලැබිලා තියෙන්නේ අපි අලුත් ආණ්ඩුවක් පත් කරලා 3/2 බලයක් දීලා 69 ලක්ෂයක ජනතාව වරමක් දුන්නට පස්සේ ඒ හැකියාව අපිට ලැබුණේ මේ 20 වෙනි සංශෝධනයේ තියෙන භයානකකම නිසා කියන එක අපි විශ්වාස කරනවා. මේකට හඬ අවදි කරන්න පවා බයෙන් හිටපු ජනතාවක් මේකට හඬ අවදි කරන්න පවා බීතියෙන් හිටපු රටක් අපිට පුළුවන් වුණා අවදි කරන්න හඬක් එක්ක. ඒ නිසා දැන් ජනාධිපතිතුමාට එක දෙයයි තීරණය කරන්න තියෙන්නේ. තමන්ගේ දරණඩු ස්වභාවය දිගටම ස්වභාවයකව ගෙනියනවද? එහෙම නැත්නම් මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ රට පුරා නැගෙන විරෝධතාවයේ සැලකිල්ලට අරගෙන මේ රටේ ශිෂ්ට සම්පන්න රාජ්‍ය පාලනයක් කරන්න සූදානම් කියන එක අපිට කියලා මේ රට ගෙනියන්නේ ඉස්සරහට ශිෂ්ට සම්පන්න විදියට කියන එක ඔප්පු කරලා එතුමාගේ තියෙන දක්ෂතාවයන් එක මේ රට ඉස්සරහට ගෙනියන්න මේ නම්‍යශීලීත්වය අපිට ලබා දෙනවද කියන එක පමණයි තීරණය කරන්න තියෙන්නේ. මම හිතන්නේ අපි පැටලිය යුතු නෑ. මේක ආණ්ඩු පෙරලන්න කරන සටනක් නෙවෙයි, මේක ආණ්ඩු හදන්න කරන සටනක් නෙවෙයි, මේක 69 ලක්ෂයට විරුද්ධව කරන සටනකුත් නෙවෙයි, මේක 52 ලක්ෂයකට කරන සටනකුත් නෙවෙයි. මේ රටේ ඉපදෙන්න ඉන්න දරුවගේ ඉඳන් බිලියන 2කට අධික සියලු ජනතාවට බලපානවා මේ රට ශිෂ්ටද නැද්ද කියන එක. ඒ නිසා ඒක කොහේ හරි තැනකින් පටලා ගන්න කමක් නැහැ. වෙනස් කරන්න එක තමයි මනුස්ස ක්‍රමය, නායකත්ව ලක්ෂණය, ශිෂ්ට සම්පන්න ක්‍රමය. ඒ නිසා 20 ඕනේ කියන කවුරුත් නැහැ. 20ෙන් කරන්න පුළුවන් කිසි දෙයක් නැහැ. 20 අවශ්‍ය නැහැ. ඒ නිසා අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදමු. මේ රට ශිෂ්ටත්වයට ගෙනියමු. මේ රට දියුණු රටක් බවට පරිවර්තනය කරමු. ලැබිලා තියෙන බලයෙන් රට හදමු. අනවශ්‍ය ආර්බුද වළක්වා ගන්න කියන ඉල්ලීම තමයි වෘත්ති සමිති විදියට කරන්නේ. මේ 20 එනවා නම් අපි හෙටත් මේ අරගලය මේ විදිහටම ගෙනියනවා කියලා සපත කරමින් අපි නැවත ඉල්ලනවා කැබිනට් මණ්ඩලයෙන් ආණ්ඩුවෙන් ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවේ ඉන්න 225න් මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කියලා සන්නෙ පාත්. 19 වෙනද? 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමහරුන්ට අනුව යහපාලනයේ දරුවේ. නමුත් අපිට අනුව යහපාලනයේට 19 කී නුමනාවක් තිබෙන්නේ නැහැ. යහපාලනයේ තව ටිකක් දවස් ගියා නම් මේ වගේම තමයි 19ක් ගෙන්නේ නැහැ. ඒක අපි දැක්ක අවසාන භාගයේදී. අවසාන භාගයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කොහොමද හැසිරුනේ බලතල එක්ක කියලා අපි දැක්කා. ඒ නිසා අපි යහපාලනයේ දරුවෙක් විදියට 19 සලකන්නේ නැහැ. මේ රටේ මිනිස්සු අවුරුදු 20ක් සටන් කරලා, සිවිල් ව්‍යාපාරයේ අවුරුදු 20කට වඩා සටන් කරලා, වෘත්ති සමිතිය අවුරුදු 20කට වඩා සටන් කරලා එක මොහොතකදී අපි ආණ්ඩුවට බලපෑමක් කරා. දැන් මේක ශිෂ්ටත්වයට හරවන්න වෙලාව හරි නැත්නම් අපි ඕගොල්ලන්ට බලපෑම් කරනවා කියලා. එන්නේ හරවපු එක නැවත ආපස්සට හරවන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම දැන් මෙතන පක්ෂපාත විභේදයෙන් තොරව දෙක කියලා ඉන්නේ මේ කිසිම වෘත්තීය සමිතියකට පක්ෂයක් පාට ભેදයක් නැහැ. මේ සියලු වෘත්තීය සමිති දඩේ යටතේ ඉන්නේ. මේ හැම වෘත්තීය සමිතියකම ආණ්ඩුවට ඡන්දේ දීලා තියෙන ප්‍රතිශතය ඒ ආකාරයෙන්ම දීලා තියෙනවා. 69 ලක්ෂයක් දීලා තියෙනවා නම් මේ හැම වෘත්තීය සමිතියකම සමාජිකයෝ 69ක් ඡන්ද දීලා ඇති. මොකද අපේ වෘත්තීය සමිති ස්වාධීන වෘත්තීය සමිති විදියට රටේ තියෙන දේශපාලන මතිපතාන්තරය උගන්වනවා මිස ඒකට බලපෑම් කරන්නේ නැහැ. මේ හැම පක්ෂයකටම අදාළ මිනිස්සු අපේ වෘත්තීය සමිතිවල ඉන්නවා. මේවා නිදහස් ස්වාධීන වෘත්තීය සමිති. ඒ නිසා මේකට පාට පක්ෂ ભેදයක් නැහැ. මේ හැමතැනම ඉන්නේ ස්වාධීන මිනිස්සු මේ රටේ මහජනතාව. මේ ආණ්ඩුව ගේන කටයුතු වල මහා සංග්‍රහයන්ට විරුද්ධ වෙයි. ඔබලා ඒකෙන් ප්‍රයෝජන ගන්න කොහොමද? අපි ප්‍රයෝජනයට ගත්තද, ඔවුන් ප්‍රයෝජනයට ගත්තද, රට ප්‍රයෝජනයට ගන්නවද කියන එකයි මෙතන ප්‍රශ්නේ. අපි කියන්නේ මේ රට ප්‍රයෝජනයට ගන්න. මොකද මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් අපි 69 ලක්ෂයක් ඡන්ද දීලා 3/2 බලයක් දීලා පාර්ලිමේන්තුවක් හැදුවේ. ඒ පාර්ලිමේන්තුවේ බලය හිස දන් දෙනවා වගේ කාටවත් දෙන්න නෙවෙයි. මේක මෛත්‍රීපාල සිරිසේනගේ හෝ ගෝඨාභය රාජපක්ෂගේ හෝ මහින්ද රාජපක්ෂගේ බූදලයක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට මේ වෙලාවේ වගකීමක් තියෙනවා මේ රටේ මිනිස්සු පාර්ලිමේන්තුව දුන්නේ එයාට. ඒතකොට මේ පාර්ලිමේන්තුවේ වගකීම මේ බලය පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක අයිතිය පාර්ලිමේන්තුව තුල තියාගන්නේ නැතුව නිහඬව ඉන්නවා නම් ඒකත් මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කරන බරපතල අකුල් පහරක්. ඒක වැරදි. ඒක කරන්න එපා කියලා අපි අගමැතිවරයාගෙන් ඉල්ලනවා.
චලන්ද පෙරේරා නියෝජ්‍ය ප්‍රධානතුමා කෞච සම්සමන ඒ වගේම ජාතික උද්‍ය සමිති පෙරමුණේ විදේශ කාර්යාලයේ ලේකම් මේ ඉස්ස අනික ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව යෝජනාව ඉස්සරහට මෙනකොට මම හිතන්නේ මේ රටේ පළවෙනි වතාවට මේකට විරුද්ධව එළියට බැස්සේ උද්‍ය සමිති ව්‍යාපාරය මේ රටේ ඒ උද්‍ය සමිති ව්‍යාපාරයේ විදිහට අපි ඒකට මූලිකත්ව දීපු පිළිබඳව අපිට संशोधन विरुद्ध कोई पालक या बटे बाले गप्ता बाले पालने करा पीड़ा वाले पत्ते ने बड़ा में सामग्री खंडा है समय मेरा टे महापारे अलग अलग करने उत्तीर्ण समिति व्यापार है उत्तीर्ण समिति व्यापार के समांगे केवल किरी में हाई है केवल किरी में आई थी अभ्यास करने थी नीडर समय में जनाधिपति विधायक कमेटी में मांगी अहोश हुए हैं अब इधर समझे हैं ताटे इन अध्यक्ष का दशक गणना आवा किसे उत्तीर्ण समझ में रहे क्यों हुआ में व्यवस्था में तीन बाला पैम वैडी किया यानी वह इल्ली में उन्हें व्यवस्था और संशोधन में नोने किया अब इधर ना भावी काले रोशन चान करा एंटनी सौदेरेला जीवित अक्षर पत्तुने मरने पत्तुने मरने पत्कले में व्यवस्था में अन्ना सेंगे अब इधर नैवता एवा के तत्व के तीन मोमना वस्तु लेकिन सा मेरा ने कम करो बांधते विधि अपने तीनों बारापत्र लगाया व्यवस्था अलूट योजना वाके नवा ඒ විෂයතර කැතුල්ට නිද සම්මත කරන්න පුළුවන් ජනාධිපතිවරයා කල්පනා කරනවා මේක හදිසි තත්ත්වයක් කියලා. අපි එහෙම කල්පනා කරනවා මේ රටේ පෞද්ගලික ආණ්ඩු උත්සාහ කරලා අපේ පෞද්ගලික කම්කරුවන්ට වරපාන නීති 14ක් එකට එකතු කරලා ඒකීය කම්කරු මනස කියලා මනසක් හදන්න. අවාසනාවට පෞද්ගලික ආණ්ඩුවට මේක කරගන්න බැරි වුණා උත්සේ සමිති වලින් එල්ල වෙච්ච දැඩි බලපෑම මුල් කරගෙන. මේ අවස්ථාවේ අපි කල්පනා කරනවා මේ ආණ්ඩුවට විදේශ ආයෝජන මේ රටට ගේන්න ඕන නම් මේ රටේ විදේශිකයන්ගේ පිළිගැනීමක් තියනවා මේ රටේ කම්කරු නීති බරපතලයි මේ බරපතල නීති හින්දා අපිට මේ රටේ ව්‍යාපාර වල යෙදෙන්න අමාරුයි කියලා ආණ්ඩුවට විදේශ ආයෝජන ගේන්න ඕන නම් මේ නීති සංශෝධනය කරන්න වෙනවා ඒක ගෝඨාභය රාජපක්ෂ වෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන් කාටවත් කරන්න වෙන දෙයක් ඒ නිසා අපිට සැකයක් තියනවා මේ පනත සම්මත වුණොත් හදිසි නීතියක් විදියට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබෙනවා संशोधन एक अवसान कराने नेतनां पूर्ति समिति व्यापार के लिए महापारे नेवता पे संबंधियत कराना पिलाएं इसलिए ना पानी वेड़े अभी आठ बुला देंगे इधर बुला देंगे कुछ रास्ता निकट करने वाले जरा बतमार बार देना खाली की कुछ सभी में संदेशे अभी बलापुर में ना महाना एक स्वामी महान सेला समग्र मेरा टे दैनिक वैध करना पांती है नियोजन एक अन्न सीएल वो उत्तीर्ण समिति वाला आसन लगा गांडे यानु वो अदसा हिटदाव से आतुल तो मैं सीएल वो आसन सामने जाना मंडे में बार दिन बार दिन हिटदा हिटदाव से एक बार